ඔයාටත් අවුරුදු 7කට කලින් පණ වගේ ආදරය කරපු පෙම්වති ආයමත් හම්බ වුණොත් ඔයාගේ හිතේ එයාගෙන ආයමත් ආදරයක් ඇති වේවිද? මේ වගේ සිද්ධියක් ගැන ඔයාට සමහර විට අත්දැකීම් තියෙනවා ඇති. ඒ වගේම සමහර විට අත්දැකීම් නැති අයත් ඇති. ඒත් කමක් නැහැ. ඔයා මේ කොටස් දෙකෙන් කවුරු වුණත් ඔයා බලන්න ඕනම හරිම සංවේදී කතන්දරයක් තමයි මම අද අරගෙන ආවේ. ඒ තමයි 2018 අවුරුද්ද රිලීස් වුණ IMDb 6.2 කගයක් මේ වෙනකොට හිමි කරගෙන තියෙන The Third Charm කියන රොමෑන්ස් කොරියන් TV series එක. අද කතාවට යන්න කලින් මම සුබ දවසක් කියලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් කතාව පටන් ගන්නකොටම පෙන්නන්නේ ජෝන් යන් කියන තරුණ පොලිස් නිලධාරියෙක්ව. මේ වෙද්දිත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අල්ලගන්න මෙහෙයුමක තමයි ජෝන් යන් ඉන්නේ. ඒත් මේ වෙලාවේ ඒ ජාවාරම්කාරයාව අල්ලගන්න ප්ලෑන් එක ටිකක් අවුල් යනවා. මොකද ඒ ජාවාරම්කාරයා ඒ කෙට්ටුවේ තියෙන ක්ලබ් එකකට ඇතුල් වෙන නිසා. ඒත් ඉතින් වැඩේ අතාරින්නේ නැති ජෝන් යන්ගේ කණ්ඩායම ඒ ජාවාරම්කාරයා පස්සෙන්ම ගිහින් අල්ල ගන්න උත්සාහ කරනවා. මේ අතර ජෝන් යොන් ඒ ක්ලබ් එකේ ඉන්න ලස්සන ගර්ල් කෙනෙක්ව දකිනවා. ඒ වෙලාවෙම ඒ ගර්ලුත් ජෝන් යොන්ව දැකලා එයා දිහාම බලන් ඉන්නේ. මේකම කතාව අවුරුදු 7ක අතීතයකට ඔයාව අරගෙන යනවා. ඉතින් අතීතයේ දේවල් මේ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි දැන් බලමු. ඔන්න අවුරුදු 7කට කලින් ජෝන් යොන් කියන්නේ විශ්වවිද්‍යාලයට යන ශිෂ්‍යයෙක්. අද තියෙන එක්සෑම් එකකට පාඩම් කරන ගමන් තමයි ජෝන් යොන් ට්‍රේන් එකේ යන්නේ. මේ ට්‍රේන් එකේම ඉන්නවා යොන් ජායේ කියලා ලේඩි කෙනෙක්. ට්‍රේන් එකේ යන අතරතුර යොන් ජායේ දකිනවා එක පිරිමි කෙනෙක් ට්‍රේන් එකේම ඉන්න ලේඩි කෙනෙක්ට කරදර වෙන විදියට හැසිරෙනවා කියලා. මේක දැකපු ගමන් යොන් ඉක්මනට මේ පිරිමි කෙනාව පොලිසියට ඇදගෙන යනවා. ඉතින් මේ නිසා ඒ පැමිණිල්ලට සාක්ෂි දෙන්න කියලා ජෝන්ටත් පොලිසියට යන්න වෙනවා. ඒ ප්‍රශ්නේ තමාරු වෙන විසඳුවට පස්සේ තමයි දෙන්නටම තම තමන් යන්න ආපු ගමන් වලට පරක්කුයි කියලා මතක් වෙන්නේ. ඊළඟට පොලිසියේ ඉඳලා ජෝන් ඉක්මනටම යනවා එක්සෑම් එකට පරක්කු වෙලා නිසා. කොහොම වුණත් ජෝන් එක්සෑම් එකෙන් හොඳට පාස් වෙනවා. ගෙදරටත් ඒ නිසා ගොඩක් සතුටුයි. ඒත් අවාසනාවකට වගේ යොන් නම් එක්සෑම් එකෙන් අසමත් වෙලා. මේ නිසා යොන්ගේ අයියේ කියන්නේ සෝට දුකයි නංගි ගැන. ඒ කියන්නේ ජෝන්ට අම්මා තාත්තා ඉන්නවා වුණාට යොන්ට ඉන්නේ එයාගේ අයියා විතරයි කියලා තේරෙනවා. ඒත් ඉතින් හයි ස්කූල් එකෙන් එක්සෑම් පාස් වෙලා කැම්පස් එකකට යන්න බැරි වුණාට යොන් අසාර්ථක වෙන්නේ නැහැ. මොකද එයා තීරණය කරනවා සැලොන් එකකට ගිහින් වැඩ ඉගෙන ගන්න. මේක ගැන යොන් එයාගේ අයියටත් කියලා කොහොම හරි කැමැත්ත ගන්නවා. මේ විදියට වැඩ කරගෙන යන අතරේ යොන්ගේ සැලොන් එකෙන් කොණ්ඩෙ හදාගන්න එනවා එයාගේ ස්කූල් කාලේ යාළුවෝ දෙන්නෙක්. ඊළඟට කාලෙකින් හම්බ වුණ නිසා මේ තුන්දෙනාම යනවා විනෝද වෙන්න කියලා. මේ අය තවත් බොයිස්ලා කට්ටියක් එක්ක කතා වෙනවා ඩේට් එකකට යන්න කියලා. ඒත් ඉතින් මෙතනදි හැමෝම තම තමන් කැමති අය තෝරගන්නකොට ජෝන් තනි වෙනවා. මොකද එයාගේ අවලස්සන නිසා කවුරුවත් ගර්ල්ස්ලා ජෝන්ට කැමති නැහැ. ඒත් මෙතන ඉන්න හැමෝම ගියාට පස්සේ තනි වෙන ජෝන් ඉන්න තැනට යොන් එනවා. මොකද එයා ඩේට් එකක් යන්න කතා වෙන තැනට එනකොට පරක්කු වෙලා. ඒත් ඒ වෙනකොට යොන් අර අනිත් ඔක්කොම ගිහින්. ඉතින් මේ නිසා ජෝන්ට ඩේට් එකකට යමු කියලා යොන් ආරාධනා කරනවා. මේ තමයි ජෝන්ගේ ෆස්ට් ඩේට් එක. ඉතින් ගොඩක් විනෝද වෙලා කෑම හැම කාලා ඒ දවස ගත කරන්න යොන්ට වගේම ජෝන්ටත් පුළුවන් වෙනවා. ඊළඟ දවසේ ජෝන් යාගේ යාළුවෙක් එක්ක ස්කූල් එකට යන ගමන් ඉන්නේ. එතකොට තමයි කලින් දවසේ ගර්ල් කෙනෙක් එක්ක ඩේට් එකකට ගියා කියලා ජෝන් මේ අයට කියන්නේ. ඒත් ඒ ගර්ල් ඒ කියන්නේ යොන් ඉන්න තැනක් ගැන කිසිම විස්තරයක් දන්නේ නැහැ කියලාත් කියනවා. මේ නිසා යොන්ගේ යාළුවෙක් වුණ සන් හියොන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් යොන්ගේ කියලා හිතන ලිපිනයක් හොයලා දෙනවා. මේ සන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම සෝහි. ඒත් ඇත්තට මේ ලිපිනය හොයාගෙන ජෝන් ආවම තමයි දකින්නේ මේක යොන්ගේ ගෙදර ලිපිනය නෙවෙයි වැඩ කරන තැන ලිපිනය කියලා. ඒත් එදෙන්න ආවේ යොන් බලන්න කියන්න බැරි නිසා ඩේට් එකට ස්තුති කරන්න ආවේ කියලා කියනවා. මේ හින්දා යොන් හිතනවා ස්තුතියට වටිනාකමක් දෙන්න නොමිලේ ජෝන්ගේ කොණ්ඩෙ කපල දෙන එක හොඳයි කියලා. මේ වෙලාවේදී කොණ්ඩෙ කපන අතරෙම යොන් ජෝන්ට කිස් එකකුත් දෙනවා. ඒ වගේම එයාලා දෙන්න ඊළඟට මීට් වෙන දිනයක් ගැනත් කතා කරගෙන මීට් වෙනවා. ඔන්න ඉතින් ඔහම තමයි ජෝන් සහ යොන්ගේ ආදර කතාවේ මුල් පියවර තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මේ ආදර කතාව මොන වගේ වෙයිද කියලා. ඊළඟට තවත් දවසක ජෝන් ඉගෙන ගන්න සූචීන් කැම්පස් එකේ ලොකු උත්සවයකට යොන්වත් එක්කරගෙන ජෝන් ගිහින්. ඉතින් මේ උත්සවයේ අතරදී ලස්සනටම ඩාන්ස් කරන කපල් එකට gift එකක් දෙනවා කියලාත් කියනවා. මේ හින්දා එතනට ආපු කපල් හැමෝම
එයාලගේ ඩාන්ස් එන්නයින්ටම ස්ටේජ් එකේ ඉදිරිපත් කරනකොට යොන්ටත් ඩාන්ස් එකක් දාන්න ආසහිතෙනවා. ඊළඟට මේ ගැන කියලා ජෝන් එක යොන් ස්ටේජ් එකේ ඩාන්ස් කරනවා. ඇත්තටම මෙතන ඉදිරිපත් කරපු ලස්සනම ඩාන්ස් එක විදියට තේරෙන්නේ මේ දෙන්නගේ ඩාන්ස් එක තමයි. ඒත් මෙතන හිටපු එක ගර්ල් කෙනෙක් යොන් කියන්නේ කැම්පස් එකේ ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි කියලා කියනවා. ඒ විතරකුත් නෙවෙයි. එහෙම කෙනෙක්ට තරඟ කරන්න වගේම දිනුම දැනගත් වැඩදේ කියලා ඉරිසියාවට කියනවා. මේක හින්දා යොන් ඒ ගර්ල් එක ලොකු රණ්ඩුවක් ඇති කරගන්නවා. ඒක නවත්තන්න ජෝන් කොච්චර උත්සාහ කරත් වැඩක් වෙන්නේ නැහැ. ඊටත් වඩා මේ දේවල් හින්දා කේන්ති ගත්තේ යොන් එතනින් පිටත් වෙලා යන්නේ ජෝන්ටත් නොකියම. ජෝන් පාර දිගේ ගිහින් යොන්ව හෙව්වත් හම්බ වුණේ නැති හින්දා අන්තිමට යොන්ගේ ගෙදරටම යනවා. කැම්පස් නොගියට කමක් නැහැ, මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා ජෝන් කිව්වත් යොන් නම් කියන්නේ ඒ රණ්ඩුව වෙලාවේදී බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ තමන්ව ආරක්ෂා කරේ නැති නිසා තවදුරටත් තමන් ගැන හිතන්න එපා කියලා. මේ හින්දම යොන්ගෙන් දුරට වෙලා ඉන්න තීරණය කරපු ජෝන් පොලිස් අකඩමියකට බැඳෙනවා. ඉතින් මේ විදියට පොලිස් අකඩමියට ඇතුල් වෙලා උපරිම මහන්සියෙන් ඉගෙනගෙන එක්සෑම් හොඳට කරනවා. අන්තිමේ පොලිස් නිලධාරියෙක් විදියට උපාධිය සම්පූර්ණ කරන්න ජෝන්ට පුළුවන් වෙනවා. ඔන්න ඒකම ආයමන්ත්‍රාව අනාගතයට එක පාරටම අරගෙනනවා. තාමත් ජෝන් ඉන්නේ අර ක්ලබ් එක ඇතුලේ. ඊළඟට මෙතන ඉන්න හැම කෙනෙක්වම වගේ ජෝන් පොලිසියට එක්කරගෙන යනවා කට උත්තර ගන්න කියලා. ඉතින් ඒ විදියට කට උත්තර සටහන් කරගන්න අතරේ ජෝන් යනවා යොන් එක කතා කරන්න. ඒ විදියට යොන් එක කතා කරන්නේ ජෝන්ගේ හිතේ තාමත් ජෝන් ගැන කැමැත්තක් තියෙනවා වෙන්නත් පුළුවන් කියලා. ඔයාටත් හිතෙනව නේද? බලමු ඉස්සරහට යොන් ආයමන් ජෝන් එක රිලේෂන්ෂිප් එකකට යාවිද කියලා. ඒක දැනගන්න නම් මාත් එක්කම ඉන්න වෙනවා. යොන් නම් මේ වෙනකොට එයාගේ යාළුවෙක් උන රැන්ට් අයිති ජනප්‍රිය සලෝන් එකක කොණ්ඩ මෝස්තර ශිල්පිනියක් විදියට වැඩ කරන්නේ. දවසක් යොන් ට්‍රේන් එකට නගින්න යනකොට එක ලේඩි කෙනෙක්ගේ බෑග් එකක් නිසා එතන ඉන්න වීල් චෙයාර් එකක ඉන්න අන්ධ කෙනෙක්ට කරදර වෙනවා දකිනවා. මේක නිසා ඒ වීල් චෙයාර් එකේ ඉන්න කෙනාට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ යොන්. ඊළඟට ට්‍රේන් එකට නැක්කම තමයි යොන් දකින්නේ ඒ ලේඩි තමන්ගේ වැරද්ද වෙනුවට එයාගේ යාළුවෙක් එක්ක අර අන්ධ කෙනාට කේන්තියෙන් බනිනවා කියලා. මේ හින්දා කේන්ති ගන්න යොන් ඒ ලේඩිටත් බැනලා හොඳ පාඩමක් උගන්වන්න කියලා පොලිසියට එක්කරගෙන යනවා. ඒත් එතෙන් පොලිසියට ගියාට පස්සේ ඒ අයටත් මේ ප්‍රශ්න විසඳගන්න අමාරුයි. ඒ හින්දා මේ ප්‍රශ්න निराකරණය කරගන්න ජෝන්ගේ උපදෙස් මත. ඉතින් අන්තිමේ ජෝන් පොලිසියට ආවට පස්සේ යොන් කරපු උදව්වට ස්තුති කරනවා. ඊළඟට මේ දෙන්නම එක්ක පොඩ්ඩක් එළියට ගිහින් ඩ්‍රින්ක් එකක් එහෙම දාන්නේ කාලෙකට පස්සේ හම්බ වුණ නිසා. මෙහෙම ඩ්‍රින්ක් ගන්නකොට ජෝන් මෙච්චර වෙලාවක් හංගගෙන හිටපු හැඟීම් යොන්ට කියනවා. මේට අවුරුදු 7කට කලින් ඇයි එයාගෙන් වෙන් වෙලා ගිය කියලා තියොන්ගෙන් අහනවා. ඒත් මේකට දෙන්න උත්තරයක් නැතුව අසරණ වෙන යොන් සත්‍ය නොකර ඉන්නවා. ඊළඟට හොඳටම වෙර වෙලා ඉන්න ජෝන් එක්කම ගෙදර යන්න කියලා යොන් පිටත් වෙනවා. මෙතනින් පස්සේ ඊට පස්සේ දවසේ උදේ ජෝන් නැගිටින්නේ යොන්ගේ ගෙදරින්. මේ වෙද්දි ජෝන් ඉස්සරහට වෙලා කෝපි එකකුත් තියාගෙන යොන්ගේ අයියා සෝ බලාගෙන තමයි ඉන්නේ. ඉතින් නින්දෙන් නැගිටින ජෝන් එක කතා කරන්න දෙයක් නැති නිසාම සෝ එයා මේ වෙලාවේදී කියවන පත්තරේ නිවුස් එකක් කියනවා. ඒ තමයි නිරතදිග ප්‍රදේශයේ 14 දෙනෙක් මරලා දාපු මිනි මැරුම් නඩුවක් ගැන. ජෝන් කියන්නේ පොලිස් නිලධාරියෙක්නේ. ඒ නිසා එයාට මේ නිවුස් එක ගැන හොඳට මතකයි. මේ කතාව අතරෙදි තවත් පැත්තක ඉන්න යොන්ට අතීතයේ දෙයක් මතක් වෙනවා. ඒ තමයි ජෝන් එක්කයා ඩාන්සින් පාටියකට ගියානේ. මේ ගෙහින් ආවට පස්සේ එයාට ආරංචියක් ලැබෙනවා අයියා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ ඉන්නේ කියලා. ඉතින් පරක්කු නොකරම ඉක්මනටම අයියා බලන්න හොස්පිටල් ආවම තමයි දැනගන්නේ අයියාගේ ස්නායු ඩැමේජ් වෙලා කියලා. මේ නිසා අයියාට කකුල් හොලවන්නවත් බැරි වෙයි කියලා ડોක්ටර් කියනවා. ඉතින් මේ දේ අහලා මානසිකව වැටිලා ගෙදර ආවට පස්සේ තමයි එයාව හොයාගෙන ජෝන් ගෙදරට ඇවිත් තියන්නේ. මේ වෙලාවේදී ජෝන් එක්ක බ්‍රේක් අප් වෙන්නෙත් යොන්ටිට වැඩිය අයියාගේ තත්ත්ව ගැන හිතන්න වෙන හින්දා ආයෙමත් වර්තමානයේ ජෝන් එක කතා කර කර ඉන්න සෝව පෙන්නනවා. මේ වෙලාවේදී නම් සෝ ඉස්සර වෙලා මිනි මරුම් නඩුවක් ගැන මතකද කියලා ඇහුවේ ඇයි කියලා ජෝන් අහනවා. එතකොට තමයි ඇත්තටම යොන්ගේ අයියාට සිද්ධ වුණ ඇක්සිඩන්ට් එක මොකක්ද කියලා ජෝන් දැනගන්නේ. ඒ වෙන කිසි දෙයක් නෙවෙයි. අවුරුදු 7කට කලින් මිනි මරුම් නඩුවේ වුණ මිනි මරුම් 14 වෙලාවේදී සෝට වුණ වෙඩි සද්දවලට සෝ හොඳටම බය වෙලා. ඉතින් බයටම සෝයා වැඩ කර කර හිටපු බිල්ඩින් එකේ 10 වෙනි තට්ටුවේ ඉඳලා බිමට වැටිලා. ඒත් වාසනාවකට වගේ ඒ අනතුරෙන් ජීවිතේ බේරුණත් එතන ඉඳලා සෝ අබ්බගත වෙලා. ඒ නිසා යොන් තමයි සෝව අද වෙනකම්ම
බලාගෙන තියන්නේ. මේ දේවල් අහලා ජෝන්ට ආයෙමත් යොන් ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් ටික දවසක් මෙහෙම යනකොට එක දවසක යොන් වන් ජෝන්යාගේ ගෙදර එක්ක ගිහින් මේ දෙන්න කෑම කකා එකට ටීවී බලන ගමන් ඉද්දි මේ දෙන්න ටිකක් රොමැන්ටික් වෙන්නකොටම ජෝන්ගේ අම්මලා ගෙදර එනවා කියලා දකිනවා. මේ නිසා කලබල වෙලා යොන්ට හැංගෙන්න කියලා කියනවා. ඔන්න ඊළඟට අම්මලා ගෙට එනකොට මුකුත් නොදන්න ගානට ජෝන් ටීවී බලන ගමන් කෑම කකා ඉන්නේ. ඉතින් අම්මයි තාත්තයි දෙන්නත් ටීවී බලන්න කියලා ජෝන් එක්කම වාඩි වෙනවා. මේ නිසා ජෝන් මෙතනින් නැගිටලා යන්න බැහැනේ. ඉතින් ඉවසගෙන ටීවී බලනවා. ඔන්න ඉතින් අන්තිමේ ටීවී එකේ පෙන්නන හැම ප්‍රෝග්‍රෑම් එකක්ම වගේ ඉවර වුණාට පස්සේ ජෝන්ට හරි සතුටුයි. මොකද යොන් මේ වෙනකොට හැංගිලා ඉන්න තැන බලන්න පුළුවන් නිසා. ඒත් අවාසනාව කියන්නේ ඒකම වගේ ජෝන්ගේ නංගි රී ගෙදර එනවා. එයා දකිනවා මේසේ උඩ තියෙන සීඩ් එකක්. ඉතින් මේ මොකක්ද කියලා නංගි අහනකොට කියන්න වචන නැති නිසා ජෝන් අසරණ වෙනවා. මේත් එක්කම යොන් වොෂ්රූම් එක ඇතුළේ ඉඳලා එළියට එන්නේ හරියට කිසි දෙයක් නොදැන වොෂ්රූම් ගිහින් එන්න ගියා වගේ. යොන් දැක්ක විතරයි ජෝන්ගේ ගෙදරයි පුදුම වෙනවා. ඉතින් මේ සිද්ධිය නිසා ජෝන්ගේ ගෙදරයත් මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක ගැන දැනගන්නවා. මෙතන ඉඳලා මේ දෙන්නට ජෝන්ගේ ගෙදරනුත් රිලේෂන්ෂිප් එක කරගෙන යන්න අවසර ලැබෙනවා. ඉතින් හරිම සතුටින් කාලය ගත කරනවා. ඔහොම ටික දවසක් ගියාට පස්සේ යොන්ට අවස්ථාවක් ලැබෙනවා ප්‍රසිද්ධ චිත්‍රපට නිලියකගේ කොණ්ඩ සකස් කරන්න. ඉතින් හරිම සතුටින් මේ වැඩේ කරන්න යොන් කැමති වෙනවා. එදා වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් ඉන්න යොන් දකිනවා මහලු කාන්තාවකගේ එළවලු මල්ලක් බිම වැටිලා කියලා. ඉතින් මේ නිසා එළවලු ටික එකතු කරලා දීලා යොන් උදව් කරනවා. මේ දිහා බලාගෙන හිටපු බෝයි කෙනෙකුත් යොන්ට උදව් කරනවා. ඉතින් මේ බෝයි යොන් ගැන ටිකක් උනන්දුයි වගේ කියලා පේනවා. මොකද යොන් යන්නේ කොහෙද කියලා බලාගෙන ඉඳලා යොන් ඉන්න තැනට ගිහින් කතා කරන නිසා. ඉතින් මේ විදියට දෙන්න කතා කරාම තමයි යොන් සලුන් එකක වැඩ කරන්න කියලා ඒ බොයි දැනගන්නේ. ඊට පස්සේ බොයි යොන්ටම කියලා කොන්නේ හදාගන්නවා. ඉතින් මේ සිද්ධිය ජෝන් දකිනවා. එතකොට තමයි මෙච්චර වෙලාවක් යොන් එක කතා කරපු බොයි ડોක්ටර් චෝයි කියන ප්‍රසිද්ධ කෙනෙක් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. මේ අතරෙම බායකකින්න සංහම්බ වෙන්න ජෝන් යනවා පෙන්නනවා. මොකද ඒ වෙනකොටත් හෙද රිදල ඉන්න ජෝන්ට මේ ගැන උපදෙසක් ගන්න ඕන නිසා ඊළඟට වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් ඉන්න යොන් දිහා පේන්නේ නැති වෙන්න බලන් ඉන්නේ. ඒත් ඉතින් යොන් මේ ගැන නොදැන ජෝන්ට දිගටම කෝල් ගත්තත් ජෝන් ආන්සර් කරන්නේ නැහැ. ඒක ගැන හිත හිතම රෙස්ටෝරන්ට් එකට වෙලා හිටපු යොන් එළියට බහලා යන්න හදනකොටම බයික් එකකට හැප්පෙනවා. මේ වෙලාවේදී එතනට එන ડોක්ටර් චෝයි තමයි යොන්ට උදව් කරන්නේ. ඊළඟ දවසේ ජෝන්යාගේ පොලිස් කණ්ඩායම එක්ක ගමනක් යන අතරේ සෝව දකිනවා. ඉතින් ඒ නිසා කිට්ටු වෙලා බලනකොට තමයි යොන් එහෙමත් ඉන්නවා කියලා දකින්නේ. ඒත් යොන් එක කතා නොකර මගහැරලා යන්න උත්සාහ කරන නිසා යොන්ට තේරෙනවා ජෝන්ගේ හිතේ එයා ගැන මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා. ඉතින් මේ නිසා යොන් දෙපාරක් නොහිතම මේ වෙලාවේදී හරිම ආදරෙන් ජෝන්ව කිස් කරනවා. ඊළඟට මේ දෙන්න එක්කම බීච් එකකට යන ගමන් ඉන්නේ. බීච් එකට ගෙයින් මේ දෙන්න හරිම ආදරෙන් කාලය ගත කරනවා. ඊළඟ දවසේ උදේම විශාල විලාසිතා ප්‍රදර්ශනයක් තියෙන නිසා යොන් ගොඩක් බිසි වෙලා ඉන්නේ. ඉතින් ජනප්‍රිය නිරූපිකාවක් වුණ සෝයගේ කොණ්ඩෙ හදන්න යොන්ට බාර වෙනවා. මේ අතරේදී ડોක්ටර් චෝයි මෙතනට ඇවිත් සෝයට විශ් කරන්නේ ඒ අය ගොඩක් කල් ඉඳලා හොඳට අඳුරනවා වගේ. මේ වෙලාවේදී සෝයි එයාට ડોක්ටර් චෝයි එක කතා කරන්න ඕන නිසා කොණ්ඩ හදන ගමන් ඉන්න යොන් වහකට තල්ලු කරනවා. උණතේට පොඩ්ඩක්වත් කැමති නැති යොන් සෝයි එක රණ්ඩු කරන්න පටන් ගන්නවා. ඒ අතරේ ජෝන් මල් පොකුරුකුත් අරගෙන යොන් බලන්න ඇවිත් ඉන්නේ. යොන් නම් මේ වෙද්දිත් රණ්ඩු කරන ගමන් ඉන්නේ. ඉතින් මේ රණ්ඩුව නිසා අන්තිමේ යොන්ගේ කකුලක් පවා ලුක් වෙලා බිම වැටෙනවා. මේ වෙලාවේදී බිම වැටුණු යොන්ව නැගිට්ටවලා කකුල පරීක්ෂා කරලා බලන ડોක්ටර් චෝයි. මේක දැකපු ජෝන් මෙතනට ඇවිත් තමන් යොන්ගේ බොයෆ්‍රෙන්ඩ් කියලා ડોක්ටර් චෝයිට හඳුන්වලා දෙනවා. ඊළඟ දවසේ යොන් කෑමත් හදාගෙන ජෝන්ගේ ගෙදරයි බලන්න යනවා. ඉතින් යොන්ගේ මේ ගමන නිසා ජෝන්ගේ ගෙදරයි නම් ගොඩක් සතුටු වෙනවා. ඊළඟට යොන් ගෙදර එන්න කියලා ජෝන්ගේ කායකෙන්ම යොන් එක යන ගමන් ඉන්නේ. මේ අතරේදී ડોක්ටර් චෝයි ගැන කතාව ඇදිලා ඇවිත් ජෝන් සහ යොන් දෙන්නම බහින් බස් වීමක් වෙනවා. මේ නිසාම මගින්ම කායකෙන් බහැලා යොන් පයින්ම තමයි ගෙදරට යන්නේ. මේ වෙච්ච දේවල් ගැන හැම දෙයක්ම යොන්යාගේ අයියා එක්ක කියනවා. ඉතින් නංගිගේ හිත හදන්න අයියා ගොඩාක් උත්සාහ ගන්නවා. ඒ වගේම පණ වගේ තමන් ආදරය කරන වාහනේ විකුණන්න ඕනේ කියලා සෝ හිතනවා. අන්තිමේ වාහනේ විකුණලා සල්ලි අරගත්ත සෝ එයාගේ ආදරණීය නංගි වෙනුවෙන් තමයි වියදම් කරන්නේ. මොකද අද තමයි යොන්ගේ බර්ත්ඩේ එක. ඒ නිසා එයා වෙනුවෙන් ස්පෙෂල් මොනවා හරි කරන්න
සෝගයතේ සල්ලි නැහැනේ. මේ හින්දා වාහනේ විකුණපු සල්ලි වලින් රසම රස කෑම වේලක් නංගි වෙනුවෙන්ම සෝහදලා. මේක දැකලා යොන්ට අයගෙන පුදුම ආදරයක් හිතෙන්නේ. ඒ වගේමයි යොන් බලන් ඉන්නේ එයාගේ බොයෆ්‍රෙන්ඩ් ජෝන් බර්ත්ඩේකට විෂ් කරනකම්. ඒත් ජෝන්ගෙන් විෂ් එකක් එනකම් බලන් ඉඳලම එපා වුණ යොන් ඉන්න තැනට ඩොක්ටර් චෝයි එනවා. මේ අතර ජෝන් අතේ යොන්ට දෙන්න කියලා ගිෆ්ට් එකක් තියෙනවා කියලා පේනවා. ඉතින් යොන්ගේ බර්ත්ඩේක නිසා රෙස්ටෝරන්ට් එකකට යමු කියලා යොන් වෙක් කරගෙන යනවා. මේ දෙන්න ඒ විදිහට රෙස්ටෝරන්ට් එකක ඉන්නවා කියලා සංගේ කියන්නේ ජෝන්ගේ යාළුව දකිනවා. මේ ගැන ජෝන්ට කිව්වා විතරයි ජෝන් වේගෙන් මේ රෙස්ටෝරන්ට් එක ළඟට ඇවිත් යොන්ව මීට් වෙනවා. ඒත් එතනින් කෙලින්ම සෝව හම්බ වෙන්න ගිහින් රෙස්ටෝරන්ට් එක වෙන් කරලා තියන්නේ ජෝන් එක කෑමකට යන්න කියලා දැනගන්නවා. මේ හින්දා ඩ්‍රින්ක් එකක් දාගත්ත ජෝන් ආයෙමත් යොන් මීට් වෙලා එයාව හක් කරලා එයා වෙනුවෙන් ගත්ත බර්ත්ඩේ ගිෆ්ට් එක දෙනවා. ඉතින් ඊළඟ දවසෙත් යොන්ව ගෙදරින් එක් කරගෙන යන්න ජෝන් යනවා යාගේ බයික් එකේ. මොකද අද යොන්ට ජනප්‍රිය සංග්‍රහවක ෆොටෝ ෂූට් එකක් තියෙනවා. මේක තමයි යොන්ගේ පළවෙනි ෆොටෝ ෂූට් එක. ඒ වගේම ජෝන් එදා දරුණු අපරාධකාරයෙක් අල්ලගන්න එයාගේ ටීම් එකත් එක්ක එකතු වෙලා ප්ලෑන් කරනවා. ඒකට සරාගේ ලේඩිකනේ සම්බන්ධ කරගත්තොත් අපරාධකාරයව ලේසියෙන්ම ඒ මාර්ගයෙන් කොටු කරගන්න පුළුවන් කියලා මේ අයට තේරෙනවා. ඒ නිසා ඒ වගේ ලේඩි කෙනෙක් අපරාධකාරයා ඉන්න ගෙදරට යවලා පොලිසියයේ පස්සෙන්ම යනවා. හිතුවේ නැති විදියට මෙතනදී අපරාධකාරයා ඒ ලේඩිව තනි කරලා අල්ලගත්ත හින්දා ජෝන් කොහොම හරි ඒ ලේඩිව බේරගන්න සමත් වෙනවා. ඒත් මේකෙදි හදිස්සියෙම සිහිය නැති වෙන ජෝන්ට ආයෙමත් සිහිය එන්නේ හොස්පිටල් එකෙන්. ඉතින් සිහිය ආපු ගමන්ම මේ පණිවිඩේ යොන්ට කියලා නිසා ඉක්මනටම යොන් එනවා හොස්පිටල් එකට. මේ අතර හොස්පිටල් එකේ ඉන්න ජෝන්ට ඕන වෙනවා යොන් එක්ක කතා කරන්න. මේ හින්දා යොන් හොයාගෙන ගෙදර ගියාම යොන් ගෙදර නැහැ. අන්තිමේ ජෝන්ට යොන්ව පාරේදී හම්බ වෙනවා. තවත් දවසක ජෝන් සහ යාගේ කණ්ඩායමේ අය යනවා දූපතක තියෙන වැඩිහිටි නිවාසයක් බලන්න. මෙතනදී යොන් මේ වැඩිහිටි නිවාසයේ ඉන්න අයගේ කොණ්ඩෙහෙම කපලා දෙනවා. ඉතින් මේ අය ජෝන් ඇතුළු කණ්ඩායම ඇවිත් ඉන්න එකට ගොඩක් සතුටු වෙනවා. මේ අතර ක්ලබ් එකක ඉන්න ගර්ල් කෙනෙක්ට බොයිස්ලා දෙන්නෙක් විහිළු කරනවා කියලා රීවොන් දකිනවා. ඉතින් ඒ නිසාම රීවොන් ගිහින් ඒ ගර්ල්ගේ බොයෆ්‍රෙන්ඩ් කියලා පෙන්වන්න ඕන නිසාම ගර්ල්ව කිස් කරනවා. ඒ අතරම දූපතට ගියපු අය රෑයේ දූපතේම ගත කරනවා. ඉතින් මේ අය සතුටෙන් ඩ්‍රින්ක්ස් ගන්න අතරේ යොන් පේන්නේ නැති නිසා හැම තැනම වගේ යොන්ව හොයනවා. එතකොට තමයි ජෝන් දකින්නේ බීච් එකේ ඩොක්ටර් චෝයි එක්ක යොන් මේ වෙනකොට කතා කර කර ඉන්නවා කියලා. මේ හින්දම ජෝන්ට දුක හිතෙනවා. ඊළඟට ආයෙමත් දූපතෙන් මේ අය ආවත් ජෝන් ගිහින් යොන් මීට් වෙලා එයාලා දෙන්න බ්‍රේකප් වෙමු කියලා කියනවා. මොකද දැන් ජෝන් හිතන්නේ එයාව යොන්ට ගැලපෙන්නේ නෑ කියලා. ඉතින් මේක අහලා යොන්ගේ අං ඇස්වල කඳුළු පිරෙනවා. මොකද එයා ඒ වගේ දෙයක් බලාපොරොත්තුනේ නැහැනේ. මේ අතර සෝ දකිනවා එයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් වෑ. එතකොට තමයි එයාලගේ රිලේෂන්ෂිප් එක බ්‍රේකප් වුණේ කොහොමද කියලා පෙන්නන්නේ. ඒ සෝ ඇක්සිඩෙන්ට් වෙලා හොස්පිටල් ඉන්න දවසක සෝට ඇහෙනවා ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ අම්මයි තාත්තයි සෝගෙන් ඈත් වෙන්න කියලා කියනවා. මොකද දැන් සෝ කියන්නේ ඇවිදින්න බැරි කෙනෙක් නිසා ඒ වගේ කෙනෙක් එක්ක දැන් ඉඳලා වැඩක් නැහනේ. ඉතින් මේකෙන් පස්සේ සෝ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙන් බ්‍රේකප් වෙනවා. මේකම ආයෙමත් පෙන්නන්නේ ජෝන් ඇතුළු පොලිස් කණ්ඩායම හොරු කණ්ඩායමක් අල්ලන මෙහෙයුමක ඉන්නේ. ඉතින් මේ මෙහෙයුම ඉවර වෙලා ජෝන් ගෙදර එනකොට එයාගේ නංගේ කායකක කෙනෙක් එක්ක කිස් කරන ගමන් ඉන්නේ. ඊළඟ දවසේ ජෝන්ගේ පොලිස් කණ්ඩායමේ ඉන්න අය දැනගන්නවා කොරියාවෙන්න දරුණුම අපරාධකාරයා අල්ලගත්ත නිසා උසස් වීමක් ලැබිලා කියලා. ඒත් ඒ වෙනකොටත් ජෝන් පොලිස් සේවයෙන් ඉවත් වෙනවා කියලා ලියුමක් දීලා ඉවරයි. ඉතින් මේ විදිහට ජොබ් එකෙන් අයින් වෙලා ජෝන් යන්නේ යොන් වැඩ කරන සැලෝන් එක පැත්තට. ඒත් සැලෝන් එක ඇතුළට යන්න බැරි නිසා ජෝන් දුරට වෙලා යොන් දිහා බලාගෙන ඉන්නවා. මේක දැකලා යොන් ඉක්මනටම එළියට ආවත් ජෝන් යාගේ කායකෙන් එතනින් පිට වෙලා යනවා. ඉතින් මේ නිසා ජෝන් යනවා යොන්ගේ අයියාව මීට් වෙලා කතා කරන්න. මොකද අලගෙම රිලේෂන්ෂිප් එක නිසා යොන්ට සතුටක් නැති වෙයි කියලා තමයි ජෝන් හිතන්නේ. ඒ කතාවෙද තමයි ඊළඟ දවසේ පෘතුගාලයට යන ෆ්ලයිට් එකේ ජෝන් යනවා කියලා සෝට කියන්නේ. ඒකත් යොන් ගැන මතකයන් අමතක කරන්න හිතාගෙන තමයි ජෝන් යන්නේ. ඊළඟට ජෝන් යාගේ හීන ඉෂ්ට කරගන්න තමයි උත්සාහ කරන්නේ. ජෝන්ගේ හීන තමයි
දවසක ලෝක ප්‍රසිද්ධ චෙෆ් කෙනෙක් වෙන එක. ඉතින් මේ වෙනුවෙන් පෘතුගාලයේදී ජෝන් මහන්සි වෙලා වැඩ කරනවා. මේ අතර අපරාධකාරයෙක් අල්ලගන්න මෙහෙයුමකදී දවසක් ජෝන් යාගේ ටීම් එකේ ලේඩි කෙනෙක්ට උදව් කරා මතකයිද? ඉතින් අන්නේ ලේඩි එනවා එදා යාව බේරගත් එකට ස්තුති කරන්න. එහෙත් ජෝන් මේ වෙනකොටත් ජොබ් එකෙන් අස් වෙලා කියලා එතන ඉන්න පොලිස් නිලධාරීන් ඒ ලේඩිට කියලා පිටත් කරනවා. මේ ලේඩිගේ නම කිම්. ඊළඟට පෘතුගාලයේදී ජෝන්ට හුරු පුරුදු කෙනෙක් හම්බ වෙනවා. ඒ තමයි කිම්. ඉතින් මේ දෙන්න එදා හවස බීච් එකට ගිහින් කොෆි එකක් එහෙමත් බීලා කතා බහ කරනවා. ඊළඟට කිම් කොරියාවට යන ෆ්ලයිට් එකට යන්න පිටත් වෙනකොට තමයි කිම්ගේ හිතේ ජෝන් ගැන කැමැත්තක් තියෙනවා කියලා කියන්නේ. මේ අතර කොරියාවේ ඉන්න ජෝන්ගේ යාළුවා සං විවාහ වෙලා තාත්තා කෙනෙකුත් වෙලා මේ කාලය තුල කිම් සහ ජෝන් රිලේෂන්ෂිප් එකක් පටන් අරගෙන සතුටෙන් ඉන්නේ. ඔහොම අවුරුදු 3ක් ගෙවිලා ගිහින් ජෝන් චෙෆ් කෙනෙක් වෙනවා. ඉතින් ඒක ඉවර කරලා ජෝන් ආයෙමත් කොරියාවට එනවා. ඇවිත් චෙෆ් කෙනෙක් විදියට එයාගේ පළවෙනි හොටෙල් එක ඕපන් කරනවා. ඉතින් ටික කාලයක් යනකොට ජෝන්ගේ හොටෙල් එක රට පුරා ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම දවසක ජෝන් කිම්ට විවාහ යෝජනාවක් කරලා රින් එකක් කිම්ගේ ඇඟිල්ලට දානවා. ටික දවසකට පස්සේ ඩොක්ටර් චෝයි එක යොන්නෙනවා ජෝන්ගේ හොටෙල් එකට. ඉතින් මේක දැකලා ජෝන්ට වගේම යොන්ටත් මේක හරි මවුල්. ඒත් ඇත්තටම මේ විදියට මේ ඩොක්ටර් චෝයි සහ යොන් දෙන්න එකට ගන්න අන්තිම ඩින එක තමයි මේක. මොකද මේ දෙන්නගේ බ්‍රේකප් වෙනවා. ඒ අතරේ සෝගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න යනවා. එහෙම ගියාම තමයි එයාට පිළිකාවක් තියෙනවා කියලා දැනගන්නේ. මේක අහපු වෙලාවින්දලා හැමෝගෙන්ම පලි ගන්න ඕනේ කියලා හිතුවත් වොෂ්රූම් එකේදී ඒ වගේම ලේඩි කෙනෙක් දකින්න නිසා අදහස වෙනස් වෙනවා. මේ අතර දවසක යන ෂොපින් යන වෙලාවක කාර් එකකට පොඩි දරුවෙක් ඇක්සිඩන්ට් වෙන්න යනවා. මේ පොඩි දරුවාවත් ඒ ඇක්සිඩන්ට් එකෙන් බේරගන්නේ යොන්. ඉතින් ඒකෙන් පස්සේ පාරේ ඇවිදගෙන යන යොන්ව දැකලා ජෝන් නැවතිලා කතා කරනවා. ඒ කතාවදී තමයි යොන් මේ වෙනකොට ඩොක්ටර් චෝයිගෙන් දික්කසාත වෙලා ඉන්නේ කියලා දැනගන්නේ. මේ නිසා යොන් එක්කම ජෝන් යනව රෑට කන්න කියලා එයාගේ හොටෙල් එකට. එතන ඉඳලා පෙන්නන්නේ යොන් සහ එයා ඩොක්ටර් චෝයිගෙන් වෙන්නුන තැනට එනකන් කතාව. ජෝන් කොරියාවෙන් ගියාට පස්සේ ඩොක්ටර් චෝයි එක්ක විවාහ වෙලා මේ දෙන්නම පෘතුගාලයට ගිහින් ඊළඟට විවාහ වෙලා අවුරුද්දක් වගේ කාලයකින් එයාලට ලස්සන දුවෙක් ලැබිලා. ඒත් මේ සතුට තියෙන්නේ අවුරුදු 4ක් වගේ. මොකද එයාලගේ දුව මිය ගිහින් නිසා. ඉතින් මේ දුක නිසා ඩ්‍රින්ක් ගන්න යන පුරුදු වෙලා. ඒකම විවාහය අසාර්ථක එකක් වෙනකොට මේ දෙන්නම තීරණය කරලා දික්කසාද වෙන්න. යොන් මේ කතාව කියන අතරේදී කිම් එනවා ජෝන්ව මීට් වෙන්න. මේ වෙලාවේදී මේ තමයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කිම්ව යොන්ට අඳුන්වලා දෙනවා. ඉතින් මේකෙන් පස්සේ ජෝන් නැත් එක්ක පොලිසිය ඉඳපු යාළුවන්ට කෑමකට ආරාධනා කරලා. මේ කෑම ගන්න අතරදී තමයි කිම් සහ ජෝන් දෙන්න ළඟදිම විවාහ වෙන්න හදන්න කියලා කියන්නේ. ඊළඟට කිම් යනවා යොන්ව හම්බ වෙන්න. මොකද කිම් දැනගෙන ජෝන්ගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් යොන් කියලා. ඒ වගේම තව දවසක ජෝන් කිම් එක්කම කිම්ගේ ගෙදරට යනවා. ගෙදර අය හම්බ වෙලා මේ දෙන්නගේ සම්බන්ධයලට කියන්නේ තමයි මේ අය ගෙදර යන්නේ. එතනදී ජෝන්ට ඩ්‍රින්ක් එකක් දාන්න එන්න කියලා කිම්ගේ තාත්තා කතා කරපු නිසා බයෙන් බයෙන් උනන් ජෝන් කිම්ගේ තාත්තෙක් ඩ්‍රින්ක් එකක් දානවා. ඒකෙන් පස්සේ ජෝන් සහ කිම් ගෙදරින් පිටත් වෙලා යනවා. කොහොම වුණත් කිම්ගේ ගෙදර අය මේ දෙන්නගේ සම්බන්ධයට කැමති වුණාද කියලා නම් දැනගන්න වෙන්නේ තව ටිකකින් තමයි. මේ අතර දවසක යොන්ගේ සැලෝන් එකට සෝගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් යනවා. ඒ අන්යාගේ කොණ්ඩේ හදාගන්න. ඉතින් එදා වැඩ ඉවර කරලා ගෙදර යන අතරදී යොන්ට මතක් වෙනවා ජෝන් නැතුව එයා තනි වෙලා කියලා. ඒ නිසාම යොන් ඉක්මනටම ජෝන්ට කෝල් එකක් ගන්නවා. ඒ කෝල් එක නිසා ජෝන් ගෙන් යොන් මීට් වෙනකොටත් හොඳටම මත් වෙලා තමයි යොන් ඉන්නේ. ඒ නිසා යොන්ව ගෙදරට ඇරලා වන්න ගියපු ජෝන් දකිනවා යොන්ගේ අතේ තියෙන කැලලක්. මේක දැක්කම තමයි යොන්යාගේ දුව නැති වුණ එකට වේදනාවෙන් සියදි විනාසා ගන්න උත්සාහ කරන්න ඇති කියලා හිතෙන්නේ. ඒ අතරේ සෝගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් පිළිකාවක් නිසා දැන් හොඳටම අසාධ්‍යයි. ඒ වගේම සෝ එයාගේ නංගි විඳින දුක දිහා බලන් ඉන්නේ හරිම කනගාටුවෙන්. මේ අතරේ සං සහ ඔහුගේ බිරිඳ ජෝන්ගේ හොටෙල් එකේ කෑමකට එනවා. එතනදී තමයි ජෝන් දැනගන්නේ මේ දෙන්නට දරුවෙක් පවා හිටියත් තාමත් නීතියෙන් විවාහ වෙලා නැහැ කියලා. ඒත් ඉතින් සන්ගේ ආදරණීය බව නිසා ඉක්මනටම විවාහ වෙන්න ඕනි කියලා තමයි ජෝන් එක්ක සන්ගේ වයිෆ් කියන්නේ. මේ අතර දවසක් ජෝන් සහ යොන් දෙන්න කතා කර කර ඉන්නවා කියලා කිම් දකිනවා. මේ හින්දා කිම්ට හොඳටම දුක හිතෙනවා. ඔන්න ඉතින් දැන් කිම් සහ ජෝන් විවාහ වෙන දවසත් ඉක්මනටම ඇවිත්. ඒත් ඉතින් මේ විවාහයට තමන් අකමැතියි කියලා කිම් ජෝන්ට කියනවා. ඒකත් එක්කම කේන්ති ගියපු ජෝන්ගේ තාත්තා
ජෝන්ට හොඳටම පහර දෙනවා. මොකද ඒ අය මේ විවාහය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඊට පස්සේ ජෝන්ගේ හිතේ තියෙන දුක නිසාම එයා යනවර දූපතක තිබුණ වැඩිහිටි නිවාසෙට. ඒ ගියාම තමයි දකින්නේ ඒ වෙනකොටත් එහෙට යොන් ඇවිත් කියලා. ඊළඟට ටික කාලයක් මේ දූපතේ ඉඳලා හිත හදාගෙන ආයිමත් තාත්තා මීට් වෙන්න කියලා ජෝන් යනවා. මොකද හැමදාම තරහ වෙලා ඉන්න බෑනේ. ඒ වගේම සෝ එයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ආයිමත් එයාලගේ අතර කතාව පටන් අරගෙන මේ දෙන්නගේ විවාහ මංගල්‍යයටත් හැමෝටම ආරාධනා කරලා පවත්වනවා. කොහොම හරි අන්තිමට යොන්ගේ අයියට එයාගේ ආදරය අයිති කරගන්න පුළුවන් වුණා වගේම යොන්ටත් ජෝන් එක සතුටෙන් කාලය ගත කරන්න ලැබුණා. ඔන්න ඔහොම තමයි අද කතාව ඉවර වෙන්නේ. ඉතින් යාළුවනේ අද කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒ හිතන දේවල් ඔයාලට පහලින් කමෙන්ට් කරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අද කතාවේ යාළුවෙක් එක්කත් ෂෙයා කරගෙන බලන්න කියලා මතක් කරනවා. එහෙනම් මං අදට ගිහින් එන්න. ආයෙමත් කතාවක් අරගෙන එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.